මාතර දිස්ත්‍රික්කයේ හා දෙනියාය ආසනයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වූ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. දැනට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කරන ලෙස එහිදී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ආසනයේ දැනට ක්‍රියාත්මක මුළු ව්‍යාපෘති සංඛ්‍යාව 1260ක්. මේ වන විට වැඩ අවසන් කොට ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 226ක් වන අතර ව්‍යාපෘතින් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2412ක්. හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වන රෝහල් ආරක්ෂණ වැඩසටහන පිළිබඳව වලස්මුල්ල මූලික රෝහලේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ ප්‍රායෝගික හා න්‍යායාත්මක වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණා. හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් හා වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී APRS චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. ගිනි ගැනීම අවස්ථාවකදී එයට මුහුණ දෙන ආකාරය මෙන්ම හදිසි අවස්ථාවන්වලදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය වෙත මනා පුහුණුවක් ලබා ගත හැකි වූ බවයි හම්බන්තොට අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසන්නේ. ඓතිහාසික බදුලු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් බදුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්වුණා. මෙම දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර පින්කම් මාලාව මෙවරත් අගෝස්තු මාස 31 වෙනි සෙනසුරාදා අලියුම 2:36 ට යෙදෙන සුබ මොහොතින් දේවාල භූමියේ කප්සිටු වීමෙන් ආරම්භ කිරීමට නියමිතයි. අවසාන රන්දෝලි මහා පෙරහැර සැප්තැම්බර් 14 වෙනි දින රාත්‍රී වීථි සංචාරය කිරීමෙන් අනතුරුව පසුදින උදෑසන දිය කැපීමෙන් හා දේවාල භූමියේ ගිනි පෑගීමෙන් පසු පෙරහැර ගෙවැදීමට නියමිත බව අප බදුලු දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා.